පින්කමක් කරනකොට බනින අය කොච්චර ගෙවල් වල ඔබ බලන්න ඔබේ පවුලේ සමහර අම්මලා දන් දෙන්නේ ගෙදර ඉන්න මිනිස්සයාට හොරෙන් මේ කාරජ්ජු වුණොත් මේ මිනිස්සයා බැනලා නිඳා කරලා පව් පුරව ගන්න හොරෙන් තමයි දානයක් පූජා කරන්නේ කවුරු හරි නැති බැරි මිනිස්සෙකුට දෙයක් දුන්නත් බනින වගේවල් වල දෙන්න එපා උන්ට ඔය අතපය හොඳට තියෙන්නේ ඉත මොනවා හරි හේතු කියන මොනවා හරි හේතුවක් කියලා ඒ දාහනේ දෙන එක වලක් වෙනවා දන් දෙනකොට හිත පහද වෙනවා නෙමෙයි බනිනෝ කේන්ති ගන්නෝ සමහර ලාවට බනිනෝ අපි මේ දුක් විඳලා හම්බ කරන්නේ අත දිගෑරලා මෙහෙම වියදම් කරනවා කිසි අරපිරිමැස්මක් නැහැ කොහොම දන් දෙන්න එපා කියලා බනිනෝ අර දන් දෙන කෙනා වලක් වෙනවා සමහර වෙලාවට තමන්ගේ සල්ලිත් නෙමෙයි තමන්ගේ වෙහෙස තමන්ගේ බවුලෙත් නෙමෙයි ඔබ බලන්න කවුරු හරි අන්තර්ජාලේ ලොකු දානමේ පින්කමක් කළ පින්තූර ටිකක් දා. ඒක දැක්කත් කේන්තිය නැයි. ඒකටත් බැනලා කේන්ති අරගෙන ද්වේෂෙන් ඒක එකත් ගැටෙන. තමන්ගේ සල්ලිත් නෙමේ, තමන්ගේ ශ්‍රමයත් නෙමේ, පින්කම කරන්නෙත් අනුන්ගේ පින්කමක් දැකලවත් හිත පහදව ගන්න පින නැහැ. ඒ කෙනෙක් පින්කම් කරනවා දකින්න කොටත් කේන්ති යනවා. ඒක තමයි අකුසල් වල ස්වභාවය. මනුස්ස ලෝකෙත් එහෙමයි ඉන්නවා නම් ප්‍රේත ලෝකවල ඒ අය ඉපදුනාට පස්සේ බොහෝ අය ප්‍රේත ආත්මවල පින් ගන්න බැරි ප්‍රේත කොටස් වල උපදින්නේ පිනට ගරහපු අය කෙනෙක් පින්කම් කරනකොට ඒවට අකුල් හෙලපු ඒවට හිරිහැර පීඩා කරපු අය මිය පරලව ගිහිලා උපදිනවා ප්‍රේත ආත්මවල සා පිපාසාවෙන් දුක් විඳිනවා ඒ දරුවෝ හත් දවසේ තුන් මාසේ නෙමෙයි මොන විදිහේ පින්කම් දවස ගානේ පින්කම් කර කර පින් දුන්නත් පින් ගන්න බෑ ජීවත් වෙලා ඉන්නකොට පිනට ගරහලා රැස් කරගත් අකුසල විපාකෙන් වැහිලා ඉන්න ඒ කර්ම විපාකෙන් පින් ගන්න පුළුවන් තැනක නෙමෙයි ඉපදිලා ඉන්නේ ඒ නිසා පින්වතුනි මැරුණට පස්සේ අනුන්ගේ පිනෙන් ගොඩ යනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි ජීවත් වෙලා ඉන්නකොට පුළුවන් තරම් පින් කුසල් බලවත් කරගෙන මේ සතර අපායෙන් මිදෙන්න මහන්සි ගන්න මැරුණට පස්සේ අනේ දරුවෝ හරි මට නෑදෑයි කවුරු හරි මට පිනක් දෙන්නේ නැතෑ කියලා අනුන්ගේ පිනක එල්ලිලා අනුන්ගේ පිනෙන් යැපිලා ඉන්න හිතාගෙන ඉන්නවා කියන්නේ ඔබ විශාල අගාධයකට වැටෙන්නයි ජීවිතේ ඔබ ජීවත් වෙන්නේ ඒ නිසා පින්වතුනි මැරුණට පස්සේ පින් ගන්න පුළුවන් තැනක උපදින්න තියෙන අවස්ථාව ඉතාම අල්පයි